එවගේ තමයි අපේ ජීවිතේ සමහරක් වාතාවරණ අපේ අතින් අතහැරලා ගියාම අපි කරන්න ඕන එකම එක දෙයයි දෙවියන් වහන්සේ බලාගන්න කලබල වෙන්න ඕනේ බය වෙන්න ඕනේ නැහැ එකම එක දෙයයි කරන්න මම දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන ඉන්නවා උන්වහන්සේ මාව තෝරගත්තා උන්වහන්සේ මාව කැඳව ගත්තා උන්වහන්සේ දන්නේ නැතුව නපුරක් වෙන්නේ නැහැ උන්වහන්සේ දන්නේ නැතුව අයහපතක් වෙන්නේ නැහැ එයා බලා ගන්න මම ඒ කලබල වෙන්නේ හල්ලෙලූයා ඔයා බලා ගන්න මම ඒ කලබල වෙන්නේ ඔයාට දන්නේ නැතුව මොකුත් වෙන්නේ නැත්තම් මම කලබල වෙලා මොනා කරන්නේ මගේ බලය සීමා සහිතයි මගේ කලබල වීම සීමා සහිතයි මට කලබල වෙලා අපි කලබල වෙලා කරන දේවල් සීමා සහිත දේවල් නමුත් අපි নমස්කාර කරන දෙවියන් වහන්සේ සීමා රහිත දෙවියන් වහන්සේ Hallelujah! Hallelujah! උන්වහන්සේට ඇහැයි උන්වහන්සේට ඉහළින් අපිට මොකුත් කරන්න බෑ. Right? උන්වහන්සේට ඉහළින් උන්වහන්සේට ඇහැයි අපිට මොකුත් කරන්න අපි මොනවා කරන්න? ඔයා බලාගන්න. එයා ඔක්කොම වැඩේ ලස්සනට කරයි. Hallelujah! ඒක දෙවියන් වහන්සේගේ ස්වභාවය. අපි නිතරම දාවිත්තු මේකලිය නිශ්චලව මම දෙවියන් වහන්සේ බව දැනගන්න. හලෙලූයා. එලියා තම දේශනාවට මේ හරි. එලියා එක තැනක කලබල වෙලා දුවලා අද තුනවත් වේ ඉවර වෙන්නේ. ඉවර කරමු ටක්කාර එලියා එක තැනක කලබල වෙලා මැරෙන මරණ බයේ දුවලා ගිහිල්ලා ගුහාවක ඇඟිලා ඉන්නවා රයිට් බාල් පූජකවරු 800 ගානක් මරලා හරි ගින්දර බස්සලා ගෑණියෙකුගේ වචනයට බය වෙච්ච එලියා ගුහාවකට ගිහිල්ලා දුවලා ඇඟිලා ඉන්නවා භාර්යාවනම් කමකුත් නැහැ. Right? බාල් පූජකයෙකුගේ පූජකයෝ 700ක් මරලා බෙල්ල කපලා එන්න වැඩෙක් විදියට වැඩ පෙන්නලා කාර්මෙල් කන්දේ කිල්ල හැංගිලා ඉන්නේ. දෙවියන් වහන්සේට දැන් එලියත් එක්ක කතා කරන්න. දැන් එලියා දැන් දෙවියන් වහන්සේ කතා කරනකම් බලන් ඉන්නේ. හරි? කොයිලාද ඔයානේ ගෙනාව කතා කරන්න ඔයානේ ගෙනාව කතා කර හරි දැන් දෙවියන් වහන්සේ කතා කරන ලොකු භූමිකම්පාවක් එනවා දැන් දෙවියන් දැන් එලියා හිතුවා ෂා දැක්කද දෙවියන් වහන්සේ ඔන්න භූමිකම්පාවෙන් කතා කරන කො අහම අහම මොනවාද කතා නෑනේ මොකෝ දෙවියන් වහන්සේ කතා කරේ නෑ ඊළඟ පාර ලොකු ගින්දරක් එනවා දෙවියන් වහන්සේ ගින්නේ දෙවියන් වහන්සේ ආම ආමෙන් නෙවෙයි කියන දෙයක් මොකද්ද රයිට් අපේ දෙවියන් වහන්සේ ගින්නේ දෙ බලමු මොනවද දෙවියන් වහන්සේ කියන්නේ නෑ එහෙත් නෑ ඊට පස්සේ ලොකු හුලඟක් එනවා සුලි කුණාට අකගෙන හෙල්ලෙන්න මේනවා දෙවියන් එලියා හිතුව අපේ දෙවියන් වහන්සේ මෙච්චර කෝ බලමු එතන එතනත් දෙවියන් වහන්සේ කතා කරනවා ඊට පස්සේ නිශ්චල හවයක් හිමින් උලගක් එන එතනදී දෙවියන් වහන්සේ කතා කරා හරි මොනවාද කතා කරේ කියලා දන්නවද රයිට් දෙවියන් වහන්සේ එලියාගෙන් අහනවා එලියා
උඹ මොනවද මෙතන කරන්නේ? එලියට රත් වෙන්න ඕන මල පනින්න ඕන ප්‍රශ්නය. තමන්ගේ පන බයේ දුවාගෙන ඇවිල්ලා ගුහාවේ ඇඟිලා ඉන්න මිනිහාගෙන් දෙවියන් වහන්සේ ආනවා එලියා උඹ මොනවද ඔතන කරන්නේ? හරි. ඒ කියන්නේ එලියාගේ දුවල ඒමටත් එලියාගේ ජීවිතයටත් සම්බන්ධම නැති ප්‍රශ්නයක්. ඊට පස්සේ එලියා ආයි මුලේ ඉඳලා කතාව කියනවා. ස්වාමිනී මේ මුණා මම බාල් පූජ කරමු දැන් ගෑණි මාව මරන්න හොයනවා. ආයි දෙවියන් වහන්සේ අන එලියා මොනවද මොතන කරන්නේ? නැගිටපන්. දැන් දෙවියන් වහන්සේට ඕන උනේ ওই ටික කියන්න තමයි. දෙවියන් වහන්සේට ඕන නැගිටපන්. දැන් ඵලයන් අසීරියවරු රජ ළඟට රජවරු දෙන්නෙක් උඹට ආලේප කරන්න තියෙන ඊළඟ වැඩේ මම ලෑස්ති කරලා තියෙනවා. රයිට්. රජවරු දෙන්නෙක් උඹට ආලේප කරන්න තියෙනවා. උඹේ තැනට කවද එලිෂව ආලේප කරන්න තියෙනවා ඵලයන්. ඒ වැඩේ කරපන්. හරි. සමහරක් තැන්වල ළමයි අපි හිතනවා දෙවියන් වහන්සේ දකින්න නැද්ද? දෙවියන් වහන්සේට පේන්නේ නැද්ද? මේ වගේ දේ මම මරණ බයේ හැංගිලා ඉන්න වෙලාවක් මේ. දෙවියන් වහන්සේ කලබල වෙන්නේ. දෙවියන් වහන්සේ අන මොනවද ඔය ඔතන කරන්නේ? මොනවද ඔය ඔතන කරන්නේ? මං උඹට තියලා තියෙන සැලසුම මම ලෑස්ති කරලා ඉවරයි. ඔතනින් නැගිටපන්. අපුඩියක් ගහනවා. රයි. මම උඹට යුතු සැලසුම ලෑස්ති කරලා ඉවරයි. නැගිටපන්. තව මොනාද ඔතන කරන්නේ? රයි. මං අපි කලබල වෙනවා. අපි කලබල. දෙවියන් වහන්සේ කලබල වෙන්නේ උන්වහන්සේ සියල්ල දන්න දකින අපේ දෙවියන් වහන්සේ.